ආලිංක එකනවා මස් මහත්තයත් එක් කතා කරනවා මස්කැර ඉල්ලිවර වෙලා ජනාධිපත්තුවා හම්බෙන්න මාසහයකට වැඩි කාලයක් තිස්සේ. සුපිරි බව තහවරු කරගන්න. දිය වැඩියාව පරන්දන්න. ජෙන්සොමෙන්. ස්ටාලිංක එක ලංකාවට එන්න තමන්ගේ අභිලාශය ප්‍රකාශයට පත් කළ තියෙනවා. නමුත් අප එරටේ බලධාරින්නරි කවරුවරි එන්න කියලවරලා ඒගොල්ලන්ට කියලා තිබිලා තිබෙත් නෑ. ඉතින් ඔය කොහොමහරි ඉතින් ජනාධිපතිවර මේ අතරේ හම්බුණයන් පස්සේ දේශපාලන වාසියක්ද නැද්ද බලනවද ඒක අදාළ නෑ කොහොමහරි. ඉතින් ඔයා එන්න මස් මහත්මයා කියලා තමයි කියලා තියෙන. ඉතින් ඒ අනුව තමයි එතුමා එනවා කියලා සඳහන්ලා තිබෙන්නේ. වාර්තා කරනවා අද දවසේ පුවත්පත්වල ඒ සම්බන්ධයෙන් ප්‍රධාන සිරස්සලයක් විදිහට. කොහොමහරි මේ සම්බන්ධයෙන් තීන්දුව තීරණ ගැනීමට තවත් වැඩි කල් යන්නේ නැහැ. ස්ටාලිංක එක ලංකාවේ බලන්න පුළුවන් කියන එක තමයි අද දවසේ ප්‍රධාන සිරස්සලෙන් වාර්තා කරලා තියෙන්නේ. කොහොමහරි මේක ගැන ඊයේ මාධ්‍ය හමුවක් තියලා අදහස් පළ කරා විෂය භාර අමාත්‍යවරයා. පුලි සංදේශ පනත යටතේ 22 වගන්තයට අනුව චන්ද්‍රිකා අන්තර්ජාල පහසුකම් සඳහා ඉල්ලීම් කරලා තිබුණු ස්ටාලිංක් ආයතනය සඳහා මූලික අනුමැතිය ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. පසුගිරිනදී කොමිසමේ රැස්වීමට අනුව මහජන අදහස් සඳහා දින 14ක් වෙන් කරලා තියෙනවා. ඉන්පසුව අවශ්‍ය කරන සම්පූර්ණ අනුමැතිය ලබා දෙන්න කටයුතු කරනවා. මේකේ තියෙන වැදගත්කම තමයි අපේ රටේ හෝ තැන්වලට අපිට දුරකථන පහසුකම් ලබා දෙන්න නොහැකි ස්ථානවලට අන්තර්ජාල පහසුකම් ලබා දෙන්න නොහැකි ස්ථානවල අන්තර්ජාල පහසුකම් ලබා දීමට හැකියාවක් තියෙනවා. අපේ ඉලක්කය මුළු රටේම අපි අන්තර්ජාල පහසුකම් ඉතාමත් කඩිනමින් ලබා දෙන්න මේකෙන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ඔය වේලාසනු ජනාධිපතිතුමා හම්බුන්නේ නැත්නම් එහෙම තව අවුරුදු ගාණක් ඕකේ යන ප්‍රොජෙක්ට් එකක් තමයි. ඒ කියන්නේ හම්බුණා නැත්නම් ඉතින් මාසයක් යනකම් මොනව කරාද කියලා අහන්න වෙනවනේ. ඉතින් සැටලයිට් ලෑන්ඩින් එකත් එක්ක තමයි කතා කරලා තියෙන්නේ. ඒතකොට ලෑන්ඩින් ෆැසිලිටි ගැන මොකද කරන්නේ? ඒක සාකච්ඡා කරන්න කියලා ඒගොල්ලෝත් ගිහලා මේගොල්ලෝත් ගණන් ගන්න නැතුව ඉන්නවා. ඉතින් අර ආපු ගමන් මිනිස්සයා අල්ලගෙන මේක කරගන්න ඕන වැඩක්, මේක කරුණා මොකක් හරි ප්‍රයෝජනයක් තියෙද කියලා හිතන විදිහේ වටපිටාවක් නෙමෙයි රටේ හැදිලා තියෙන්නේ. එහෙමනේ නැහැ කියලා කියන්න බෑ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.